අයිබෝන් කියලා පිළිගන්නවා තෙන් සරංකා ටීවී නරඹන බව. අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ භද්‍රකාලි මෑණියන් සම්බන්ධ කරගෙන කරන්නා වූ වැඳුම් පිඳුම් යාගුවම පිළිබඳ කතා කරන්න. ගුප්ත ශාස්ත්‍රවේදී ජයලාල් කුංචිහෙව මහත්මයා සම්බන්ධ කරගෙන අයිබෝන් කියලා පිළිගන්නවා ජයලාල් මහත්මයා. අයිබෝන් භද්‍රකාලි මෑණියන් කියන්නේ කවුද කියන එක මුලින්ම අපි කතා කරලා ඉමු. ඇත්තටම භද්‍රකාලී මෑණියෝ කියන්නේ ශිව දෙවියෝ වහලා ඇති ඇත්තටම ඒ ශිව දෙවියන්ගේ භාර්යාව කියලා තමයි අපි හඳුන්වන්නේ. ඉතින් එතුමියගේ වේසවල් ගොඩක් නිරූපණය කරලා නිරූපණය වලින් ශක්ති කේක විවිධාකාර අය මම හිතන්නේ 108ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් ශිව දෙවියන්ගේ භාර්යාව තමයි මේ කාලි මෑණියවවත් අවතාර වලට බෙදුනේ ශිවදේවියොත් එක්ක සම්බන්ධ යාට දෙනවා වරයක් දෙනවා මේ අසාධාරණ වෙලා අසුරත් එක්ක සටන් වදින්න. එතකොට එතනින් එහාට ගොඩක් විදියට ඒ අසුරත් එක්ක සටන් යනකොට මුල්ම කොටස් විදියට බෙදිලා ගියා ඔය සෝම්කාලි මෑණියෝ භද්‍රකාලි මිනිකාලි ගිනිකාලි එතකොට ඒ වගේ කොටස් වලින් ගොඩක් 108ක වගේ තියෙන ශක්ති කදම්බයක් තියෙනවා. ඉතින් දුර්ගා ඒ වගේ පත්තිනි ඒ වගේ ගොඩක් බෙදිලා ගියා. ඉතින් ඒකෙදි මේ කොටස් වලට පරිවර්තනය වුණේ ඒ වගේ වේසවල් කියන්නේ එක එක කොටස් වලින් වේස නිරූපණ කරා ඒ හරහා පු ශක්තියක් කලෙන් කලට එන ශක්තියක් තමයි ඒ වේසවලින් නිරූපණය කරන්නේ. එතකොට එක එක අය කැමති වේසවල් තියෙනවා වැඳුම් පිදුම් කරන්න සහ ශක්ති ගන්න. ඉතින් ඒ හරහා ඉන්දියානු සංස්කෘතියක් මේ වන්දනාව කාලි වන්දනාව. ඉතින් ඒ හරහා ඇවිල්ලා මිනිස්සු වැඳුම් පිදුම් කරගෙන පීඨ ශක්තිය ඉල්ලනවා. මට කියන්නකෝ කොහොමද මේ භද්‍රකාලි මෑණියන් හෝ සොහොන්කාලි මෑණියන්ට පහනක් තියන්නේ කොහොමද? ඒ කියන්නේ අපිට හිතුමතේට පහනක් තියන්න පුළුවන්ද භද්‍රකාලි මෑණියන්ට හෝ සොහොන්කාලි මෑණියන්ට නිවසේ පහනක් පත්තු කරන එක යෝග්‍යද? මේමයි ගොඩක් සොහොන්කාලි මෑණියෝ අල්ල ගන්නවා කියන්නේ හොඳයි හොඳට හොඳයි නරකට නරකයි. ඒ කියන්නේ දලිපියෙන් කිරිකනවා වගේ තමයි. ඒ කියන්නේ ගොඩක් සෝම්කාලි මෑණියන්ට නමය පහු වෙලා තමයි ගොඩක් පහන තියන්න ඕනේ ඇත්තටම. එතකොට සෝම්කාලි මෑණියෝ කියන්නේ රූපේ යක්ෂ රූපයට තමයි අපි පහන තියන්න ඕනේ. ගෙදරක පහනක් දාන්න ඕනේ. ගෙදරක එහෙම ප්‍රශ්නයක් නැහැ. මෙහෙමයි වැඩිපුර සෝම්කාලි මෑණියෝ අදහන්නේ දේවාලවල තමයි. ඒත් සමහර අය කරගන්නම බැරි කරදර බාධක දුරු කරගන්න එතකොට ජාල ගිය අය හැර ගිය අය ගෙන්වා ගැනීමට ඒ වගේ අයට පහනක් තියෙනවා සොම්කාලි මෑණියන්ට. එතකොට පහන තියලා දවස් 3ක් පහන තියලා ඒගොල්ලෝ අයින් කරනවා. හැබැයි එහෙම පහන තියෙනකොට ඥාති බලවේගයක් එතනට තැම්පත් වෙනවා. තැම්පත් වුණාට පස්සේ එයාව එයාට ඒ අර ගෙදර කඩා දැම්මා වගේ එතන නැති වෙලා යනවා. ඉතින් ඒකට සාමාන්‍යයෙන් යක්ෂ සේනාධිපති කෙනෙක් හරහා පව එකක් එනවා. ඒක අල්ලපු ගෙදර යක්ෂණියක් හෝ වෙන්න පුළුවන්. මිය ගියා ඥාතියෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ කෙනෙක් ඇවිල්ලා අර ආලෝකයට එයා එනවා. එතකොට එයා ඇවිල්ලා පහන නතර කරාට පස්සේ එයාට යන්න තැනක් නැහැ. එයාගෙන් කරදර වෙනවා. ඊට හිටපු ගමන් පහන නතර කරන්න එපා එහෙම කියලා. ප්‍රධාන ස්ථානයකට ගිහිල්ලා මම මේ පහන නතර කරනවා මට මේ පිට ලැබුණා එහෙම කියලා එතනින් ඒ පහන කැප කරලා අර වෙච්ච බාරයක් අයින් කරා වගේ එහෙම කරන්න ඕනේ. ඉතින් ගොඩක් පහන දල්වනකොටත් අපි බාර කිරීමක් කරන්න ඕනේ. කියන්නේ දුරකලව්වා බාර මේ පහනක් අපි බාර ගැනීමක් හෝ යම් පිළිවෙතක් කරන්න තියෙනවා. ඒ ස්ථානයේ අපි නිවසක භද්‍රකාලි මෑණියන්ට පහනක් දල්වනවා නම් අපි ඇදුරෙකු ලව්වා ඒ පහන සකස් කර ගැනීමක් කරන්න ඕනද නැත්නම් අපිට හිතුමතේ පහන දල්වන්න පුළුවන්ද? මෙහෙමයි. ඉතින් ඇදුරෙක් අවශ්‍ය වෙන්නේ නැහැ සමහර වෙලාවට. ගොඩක් කාලි මෑණියන්ට මුන්නේ ඉස්සරම ඔය මෝදර කෝවිල ඒ වගේ තැන තමයි කියන්නේ. ඉතින් එතන ස්ථානෙට ගිහිල්ලා තමන් වඳින රූපයක් අරන් ගිහිල්ලා කැප කරලා එතන පූජාව තියලා එතනින් ගෙනල්ලා ගෙදරට වැඩම කරනවා වගේ කියලා. එතනින් නැගෙනහිර දිශාවට සාමාන්‍යයෙන් නමයා මාර වගේ පහුණාට පස්සේ ටිකක් හොඳ ප්‍රබලතාවයක් තියෙනවා. 10න් පස්සෙත් තව ඊට වඩා ප්‍රබලතාවයක් තියෙනවා. දිනයක් වෙනවද දල්වන්නේ? එහෙම අඟහරුවාද සිකුරාදා තමයි කාලි මෑණියන්ට පහන් පත්තු කරන්න ඕනේ. ඉතින් ඒ පහන් පත්තු කරලා ප්‍රාර්ථනා කරලා ගොඩක් රතුමල් පූජා කරනවා, දෙහිමල් මාලා දානවා.
ගෙදරනම් දෙහි මාල් මාලා හත වගේ දානවා. ඒ කියන්නේ ඔය භද්‍රකා සොහොන් කාලි මෑණියන්ටද භද්‍රකාලි මෑණියන්ටද? භද්‍රකාලි මෑණියන්ට සොහොන් කාලි මෑණියන්ට දෙකම එකයි. ගොඩක් වෙනස් වෙන්නේ මස් මාළු පුළුටු ජාති ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. සමහර අය ඔය දරුණටම අදහන අය ලේම දෙනවා. ඒවා යක්ෂ පැත්තට. ඉතින් ගොඩක් පුළුටු ජාති අර නෝමල් භද්‍රකාලි මෑණියන්ට භද්‍රකාලි මෑණියන් ප්‍රමුඛ සම්යාදෘෂ්ටික ඇදහිලිකම වලට කොහොම මල් මාලයක් දෙහි මල් මාලයක් එතකොට රතු ගෙඩක් රතු පළතුරු කොමඩු ගන්න පුළුවන් ඇපල් ගන්න පුළුවන් ඒ වගේ රතු පළතුරු එතකොට පහන් ආලෝකයට තෙල් ටිකක් දාලා පහන් පතු කරන්න පුළුවන් ඒ ඒ තියෙන ඔක්කොම එකයි තමන්ගේ උසට වගේ පළඳිනවා මුන්නේසරම් වගේ ගෙනිහිල්ලා දෙහි ගෙඩි 108 1852 ඒ වගේ ඉතින් භද්‍රකාලි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලබාගෙන එයාගේ පිහිට ශක්තිය තියෙනවා ගොඩක් අය ඇදහිලිකම් කරනවා අපිට පිහිටක් ලොකු පිහිටක් ගන්න පුළුවන් ආරක්ෂාවක් ගන්න පුළුවන් ගන්න පුළුවන් ඉතින් එයාගේ අර හදවතේ එක තමයි තමන්ගේ විශ්වාසයත් එක්ක තමන්ගේ තියෙන දෙයක් එක්ක වැන්දර පස්සේ පෙරාත්මම දකින්න පෙරාත්මවල ඥාති බලවේගවල ඇවිල්ලා උදව් කරනවා එයාගේ හරහා ශක්තියක් එනවා ඉතින් සමහර අයට ඉතින් සෝංකාලි භද්‍රකාලි කියලා එහෙම එකක් නෑ අර අතන පහන් පත්තු කරලා ඒ දේවල් කරලා නතර කරනවානේ නතර කරාට පස්සේ තමයි ගොඩක් අර ඉෆෙක්ට් එක තියෙන අර ගේ කඩා දානවා වගේ එහෙම කරාට පස්සේ ගොඩක් භද්‍රකාලි මෑණියන්ට 9:05 9:10 අතර පහන් පත්තු කරලා පිහිට ශක්තිය ඉල්ලගෙන නතර කරනවා නම් ප්‍රධාන ස්ථානයකට ගිහිල්ලා එතනින් පළතුරු පූජාවක් තියලා ඒ පුළුවන් විදියට එහෙම තියලා පන්දුව කැට ගහලා එතනින් කරලා ඒ පහන් වට අයින් කරාට පස්සේ ඒ ඉන්න ඥාතියා ගිහිල්ලා ඒ ස්ථානෙට හෝ එතනට ගිහිල්ලා වැඳුම් පිදුම් කරලා එතනින් නිදහස් වෙනවා සමහරු අය මේ ගොඩක් දන්නේම නැතුව ඔය පහන් පත්තු කළා මේ වුණාට කරදර වෙනවා කරදර වෙන්නේ අර ඥාති බලවේගය හරහා තමයි කරදර වෙන්නේ ආපු ඥාතියෙක්ව අවට ගෙවල් වල ඉන්න ඥාතියෝ ඒ වගේ අය තැම්පත් වෙනවනේ ගෙදර තිබ්බට පස්සේ ඒ ගෙදර ආවට යන්නේමක් නැති වෙනවනේ අවට ඉන්න කට්ටිය ආවට පස්සේ ආවට යන්න තැනක් නැහැ ගේ කඩ දාමු වගේ වෙනවනේ නැත්නම් ඒගොල්ලන් අර ඉන්න ප්‍රධාන ස්ථානයකට ගිහින් බාර කරාට පස්සේ එතන ඔටෝම අරගෙන නැති වෙලා ඒ දේවල් වෙනවා ඉතින් ගොඩක් ඔය වරන් සාසරේ කාලි මෑණියෝ හරහා එක වරයක් ගන්න පහන් ආලෝකයක් තියලා වරප්‍රසාදයක් ගන්න මුන්නේසර පුදමමට ගිහිල්ලා ඒ තියෙන දේවල් එක්ක ගොඩක් වැඩම් පිදුම් කරන්න ඕනේ භද්‍රකාලි මෑණියන්ට අපේ නිවසේ පහනක් දල්වනවා නම් බුදු කුටිය බුදු පහනත් එක්ක අපිට දල්වන්න පුළුවන්ද නැත්නම් අපි කියමු වෙනත් දෙවි කෙනෙක් එක්ක පහනක් දල්වන්න පුළුවන්ද එහෙම ගැටලුවක් තියෙනවද එහෙම ප්‍රශ්නයක් නෑ නේද ගෙදරට නැගෙනහිර දිශාවට වෙන්න අතුරත නම් දල්වන්න හොඳ නෑ රූපයම තියන්න නැගෙනහිර දිශාවට වෙන්න 9:05 කාලයේදී භද්‍රකාලි මෑණියන්ගේ පිළිමයක් හෝ රූපයක් හෝ තියලා 9:05 9:10 පිහිට ශක්තිය ඉල්ලන්න පහනක් දල්වන්න පුළුවන් එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ මේ ගේ ඇතුළත දල්වන්න හොඳ නෑ පිට නැගෙනහිර දිශාවට වෙන්න ඒ අවශ්‍ය කුටියක් හදලා පැලක් වගේ හදලා ඒක එකම කුටියේ ගැටලුවක් නැද්ද අපි කියමු දැන් මතු මේ බුද්ධත්වයට පත් වෙන්න බලාපොරොත්තු වෙකින් ඉන්න සුමන සමන්දේ හාමුදුරන්ගේ පිල්රුවකුත් එක්ක අපි භද්‍රකාලි මෑණියන්ගේ පිළිමයක් තිබ්බොත් ඒක ගැටලුවක්ද ඒක ගැටලුවක් අනිවාර්යයෙන් මොකද ඒකට එන්න පුළුවන් ඥාතියෙක් සම්යාදිෂ්ඨික ඥාතියෙක් අරයට ඉන්න අරයට වඳින්න කැමති නැහැ භද්‍රකාලි වෙනුවෙන් දැන් අපි වුණත් එහෙමනේ එක එක අයට කැමතියි සමායට කැමති නැහැ ඉතින් අරයට ප්‍රශ්නයක් වෙනවා දැන් සමන් දෙවියන්ගේ කුටිය සම්යාදිෂ්ඨික ලාංකික දෙවි කෙනෙක් තමයි එයා ලංකාවේ ඉඳලා අරය ඇවිල්ලා Hindu දෙමෙක් ඒතකොට ඒගොල්ලන්ගේ අතර ඝර්ෂණයක් වෙන්නත් පුළුවන් බොහෝ දුරට අර ඥාතියෝ කැමතිත් නැහැ එන්න ඒතකොට එයාට වෙනම කුටියක් හදලා වෙනම තැනක් තත්පත් කරනවා ඥාති බලවේගවල එයාට කැමති අය එයාට ඇවිල්ලා වැඳුම් පිදුම් කරගෙන එයාගේ තියෙන ශක්තිය තියෙනවා. ඒකයි ඔය ගොඩක් දේවාලවල එක එක කුටි හදලා එහෙම තියලා ඒ පවර් එකක් ගන්නත් ඒ එක එක කුටිවල එක එක ඥාති කොට්ටාස ඉන්නවා. එතකොට මේ ඔබ කිව්වාගේ වෙන වෙනම කුටි හදනවා නම් ඒ කුටි දෙකක් අතර පරතරයක් තියෙනවද නැත්නම් ඒකම පරතරයක් කියලා එහෙම දෙයක් නැහැ. ඉතින් අර මිනිස්සු මේ දේවාල කරන මහතුන් හෝ මෑණියෝ දාගෙන තියෙන දේවල් ඉතින් ඒගොල්ලොන්ට ඥාතියෝ කියනවා මේ විදියට එහෙම කියලා. ඉතින් ඇත්තටම මේ කාලේ වන්දනාමාන ක්‍රමය Hindu ක්‍රමයක් කෝවිල් වල තමයි ගොඩක් වන්දනාමාන කරන්නේ. හතනම් කෝවිල් වල විදියට හදලා මේන් පිළිමේ තියලා එහෙම තියලා රැඳින් පිටුම් කරනවා. ඉතින් අර අපේ කට්ටිය එක එක කොටස් පිටම ආවේනික වෙච්ච දෙයක් කරාගෙන ඉතින් ඒක තමන් ප්‍රාර්ථනා කළා තමන්ගේ දේ කියලා තමන් ඒකට මිනිස්සු අදාගත්ත දේවල් සා එක එක වරන් සාස්ත්‍රයෙන් අය කට්ටිය අදාගත්ත දේවල් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට කාලි මෑණියන්ව යක්ෂයෙක් විදිහටත් දේවතාවියෙක් විදිහටත් අදහනවා. මේ දෙක අතර තියෙන වෙනස මොකද්ද? ඒ කියන්නේ එතනින් ලැබෙන පිහිට දෙවිදියක්ද එකම ආකාරයේද පිහිට ලැබෙන්නේ? ඔව් මෙහෙමයි භද්‍රකාලි මෑණියෝ කියලා කියන්නේ හොඳ පැත්තේ ශක්තියක් ගෙන එන එක. සෝමංකාලි මෑණියෝ කියන්නේ සුරාසුර යුද්ධයට ගිහිල්ලා යක්ෂ ආවේශෙන් ඉන්න ස්වරූපය එයාගේ මිනිවලු එල්ලගෙන ඒ වගේ පැත්තක් ඉතින්
සිංහකාලී ඒ වගේ ශාන්ත ස්වරූප තියෙන රූපය තමයි පුර කාලෙට වන්දනාමාන කරන්නේ සහ හොඳ පිළිවෙත් කරගෙන ආරක්ෂාවල් කරන්නේ. ඉතින් යක්ෂ සේනාධිපති කෙනෙක් විදියට තමයි සුරාසුර යුද්ධදී එයාට පව එකක් හම්බ වෙනවා ශිවදේවියන්ගෙන්. ඉතින් අර විතක ශිවදේවියෝද කියලා හිතා ගන්න බැරුව දැකලා ඇති ඔය සෝංකාලි මෑණියන්ගේ රූපේ පාගලා ඒ ශිවදේවියන්ගේ මේ ශරීරයත් එක්ක පාගගෙන එයා දන්නේ පසුව තමයි දන්නේ ශිවදේවියෝ කියලා. ඉතින් ඒ වගේ අවකාලෙට සතුරු කරදර ඔය කොඩි වින හෝ සම්බන්ධ යක්ෂයත් එක්ක ගනිදුණු කරන දේවල් ඒ හා සම්බන්ධව ගොඩක් අවකාලෙට නරක දේවල් වැඩ කටයුතු කරන්නත් යොදා ගන්නවා. අසාධාරණයක් වෙච්චහම ඒ අසාධාරණයට පිහිට ගන්නත් ඒ යක්ෂ දේවතාවෝ පිහිටක් දෙනවා, පව එකක් දෙනවා. භද්‍රකාලී මෑණියන්ගුත් පිහිටක් වෙනවා. ඉතින් අර සමහර අය කැමති ඒ වේසෙත් එක්ක සමහර අය බයයි වන්දනාමාන කරන්න ගොඩක් අය. මොකද යක්ෂ සේනාධිපතිනියක් හින්දා. ඉතින් සමහර වෙලාවට දැකලා ඇති ඔය ලේ බෙල්ල කපලා ලේ රැක්කිරනවා ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් සොහොන් වල තමයි ගොඩක් ගනිදුණු කරන්නේ ඒ වගේ යක්ෂයත් යක්ෂණියොත් එක්ක සම්බන්ධව වැඩ කටයුතු කරන්නේ. ඉතින් ඒකේ හොඳ පැත්ත මෙන්ම නරක පැත්තත් ගොඩක්. ඔය ඇදුරන් ඒ සෝංකාලි මෑණියන්ගේ ශක්තියත් ඒ යක්ෂණියොත් එක්ක ගනිදුණු කරන්න ඒ හා එන පව එකත් ගොඩක් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක හරියට චෝරුම් බේරුම් කරගෙන වන්දනාමාන කරොත් පිහිට ලබා ගන්න පුළුවන්. එතන මේ ස්ථානෙත් අපිට දකින්න ලැබෙන්නේ ශාන්ත රූපෙන් වැඩ වාසය කරන භද්‍රකාලි මෑණියෝ. ගොඩක් අපි දේවාලවල දකින්නේ භද්‍රකාලි කාලි මෑණියෝ කියලා කියන්නේ. එතන තියෙන්නේ යක්ෂාවේශෙන් ඉන්න මෑණි භද්‍රකාලි මෑණිගේ රූපේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ සොහොන් කාලි. ඇයි එහෙම තැන්වල ගොඩක් දේවාලවල දෙවල්වල තියෙන්නේ භද්‍රකාලි, ඒ කියන්නේ සොහොන් කාලිගේ රූපේ වන්දනාමාන කරන්නේ? ඇයි මේ වගේ ස්ථානික භද්‍රකාලි මෑණියන්ගේ ශාන්ත රූපෙන් තියෙන පිළිමහංශ කෙනෙක් මෙතන ඉන්නේ වැඩ වාසය කරන්නේ? මේකයි ඉතින් සම්මා දෘෂ්ටික වන්දනාමාන කටයුතු එක්ක තමයි මේ භද්‍රකාලි මෑණියන්ගේ පීඨ ශක්තිය ගන්නෙ. මෙම ස්ථානයේ මම කියන්නේ ගොඩක් සම්මා දෘෂ්ටික වැඳුම් පිදුම් කරන තැන්වල මේ ස්වරූපය තමයි හදන්නේ. මොකද අනිත් පැත්තේ කියන්නේ අවකාලයට තමයි ගොඩක් සෝංකාලි මෑණියෝ හරහා වන්දනාමාන කරන්නේ. අපි ගොඩක් දේවාල වලට ගියාම දකින්නේ භද්‍රකාලි මෑණියන්ගෙන් වරම් අරගෙන සාත්තර කියනවා කියලා. එතකොට මොකද්ද භද්‍රකාලි මෑණියන්? ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් මම අහලා තියෙන විදිහ ඔබතුමාම කලින් කිව්වා ගම්බාර දෙවියන් හරහා සාත්‍ර කියනවා කියලා. කියන්නේ ඥාති බලවේග එනවා කියලා. ඒ වගේම භද්‍රකාලි මෑණියන්ගිනුත් ඒ වගේ ඥාති බලවේගයක් එනවද? මොකද්ද එතෙන්දි වෙන්නේ? ඔබ මෙහෙමයි, ඥාති බලවේගය එන්න එක්ක ගෑනු කෙනෙක් හෝ ආච්චි හෝ මිනිබිරියක් හෝ සමාජයේ කවුරු හරි ගෑනු පාර්ශවයේ කෙනෙක් හෝ එහෙම එන පව එකක් ළඟට කෙට්ටු කරලා ගන්න ලේසි එයාගේ එයා එක්ක ගණිදුණු කිරීමක් නෙවෙන්නේ. එක්ක භූත හෝ පෙරේත හෝ යක්ෂාත්ම කුම්භාණ්ඩ ඒ වගේ වෙනවා. එතකොට ඒගොල්ලොත් එක්ක ගණිදුණු කරන්න මේ තියෙන පව එකත් එක්කම එයාට සම්බන්ධ වෙනවා. ඉතින් ඒ මුලින් දැකලා ඇති ගොඩක් ඔය ආලෝකයක් දල්වන්න කියලා එහෙම කරලා ඊට පස්සේ භද්‍රකාලී මෑණියන් උපයෝගී කරගන්නවා. දැන් ඔය ගොඩක් කැපුම් කෙටුම් තියෙනවානේ. ගොඩක් සෝංකාලී මෑණියන්ගෙන් එක්ක කොඩි වෙන එක්ක පලිගහන ඒවා ඒ වගේ දරුණුවට වැඩ කරගන්න ඒවා තමයි මෙයාගෙන් සෝංකාලි මෑණියන්ගෙන් සම්බන්ධ වෙන්නේ. භද්‍රකාලි මෑණියන්ගෙන් පීඨ ශක්තිය ආරක්ෂාව ඒ වගේ ගොඩක් දේවල් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ. ඉතින් ගොඩක් ඔය විශේෂ ශක්තියත් එක්ක ගනිදුණු කරන බොහෝ උදවියට නොකිව්වට භද්‍රකාලි මෑණියෝ අදහනවා පිහිට පතනවා. පිහිටෙන් ගොඩක් අයට ඒ එන පව එකක් ගන්න පුළුවන් භද්‍රකාලි හරහා. මොකද ශිව දෙවියන්ගෙන් මේ විශ්වයත් එක්ක ගනිදුණු කරනකොට මේ විශ්ව ශක්තියත් එක්ක ගබඩා කරලා ඒ හරහා එන ඒ දුන්න පව එකක් අනිවාර්යයෙන්ම හවුල් වෙනවා මේ ශක්ති වලට. ඉතින් අර ඒ තැන් දෙකේ තියන්නේ එක්කෝ සමහර අයට එනවා දරුණුවට, එක්කෝ සමහර වෙලාවට ඒගොල්ලන්ගේ ඥාතියෙක් යක්ෂාත්මක හෝ ප්‍රේතාත්මක හෝ මල යක්ෂණියක් ඒ වගේ අයත් එක්ක. ඉතින් ඒ වගේ එන හරහා එන ගොඩක් අය බලන්න ඉතින් දේවාලවල් වල එන අර ඥාතිය බලවත් කරගන්න. ඉතින් ඒ වැඳුම් පිදුම් කරාම අර භද්‍රකාලී මෑණියන්ට වඩා සෝංකාලී මෑණියන්ගේ පව එක වැඩි. ඥාති බලවේගයක් ලැබෙන්නේ ඒ තමන්ගේ පරපුරේ ඉන්න කෙනාට උදව්පදව් කිරීමක්මද, නැත්නම් එයා හරහා තමන්ගේ මළගේ ඥාතියට පින් අනුමෝදන් කර ගැනීමක්ද? සම්දි වෙන්නේ
මේමයි මේ දැන් සාමාන්‍යයෙන් ඕක විග්‍රහ කරොත් එහෙම ටිකක් දීර්ඝ කතාවක්. දීර්ඝ කතා කරොත් අපි එහෙම කෙටියෙන් කතා කරොත් ඕකේ අපි කියමුකෝ ගුරුකන් සාස්ත්‍රය කරලා ඉන්නෝ ඥාතිය. එතකොට එයා තමන්ගේ අම්මා ඔතනදී බලපානවා මේ ස්ත්‍රී පුරුෂ භාවයේ බලපානවාද, කියන්නේ ස්ත්‍රී පාර්ශ්වයක්මද භද්‍රකාලි මෑණියන් හෝ සොහොන් කාලි හරහා වරමක් විදිහට එන්නේ? ඔව් මේමයි ගොඩක් කාන්තා පාර්ශවයට එන එන පැත්ත වැඩි කාර්යමානිය හොරා වරන් අරගෙන මිනිසුන්ට වැඩ කරන්න ගොඩක් සම්මයාදෘෂ්ටික වැඳුම් වැඳුම් පිදුම් හොරා එහෙම ඇවිල්ලා ඒ විදියට මිත්‍යාදෘෂ්ටික විදියට සෝංකාලි මෑණිය හොරා යක්ෂයොත් එක්ක ගනිදුණු කරන්න පිල්ලි අරින්න ඒ සාස්ත්‍රයේ ගොඩක් අතීතයේදී සෝංකාලි මෑණිය හොරා ගනිදුණු කරලා තියෙනවා. එතකොට ඔය දැන් ස්ත්‍රී පාර්ශවයට ගොඩක් පවර් එකක් තියෙනවා, පිරිමි පාර්ශවයටත් තියෙනවා. අතීතයේදීත් ඔය සෝං වැඩවල වල කරනකොට සෝන් වල එකතු වෙලා වැඩ කරනකොට සෝන් කාලි මෑණියෝ වැඳුම් පිදුම් කරලා තියෙනවා අතීතයේදී ඇදුරන්. දැන් ඉන්න මේ වරන් සාස්ත්‍රයේ මෑත කාලේදී ආවට ඉතින් ගොඩක් අය මේ අපේ ඔය කෝච්චිය නතර කරපු හාමුදුරුවෝ, ඉතින් ඒ හාමුදුරුවෝ දැකලා ඇති සෝන් කාලි මෑණියෝ තමයි ගොඩක් අදහන්නේ පිළි සාස්ත්‍රයටත් ඒ මෑණියන්ගේ ශක්තිය උපයෝගී කරගන්නවා බලලෙක් උපයෝගී කරා ඒ ඒ සාස්ත්‍රයට. ඉතින් මේකෙදි දරුණුවටම මන්ද සාස්ත්‍රය කරන ඇදුරන් මේ සෝංකාලි මෑණියෝ කියන මෑණියන්ගේ ඒ වේශය උපයෝගී කරලා තියෙනවා. එතකොට ඒ ශක්තිය ඒ ශක්තිය සහ ඒ පවර් එක ඒක උපයෝගී කරන ගන්නවා කියලා කිව්වහම සොහොනේ මියගිය ආත්මයක් එයාගේ පණ එයාගේ ගුප්ත ශක්තිය සහ එයාගේ ආත්මය අරගෙන ඒ හරහා මෑණියන්ට කැප කරලා එතනින් පිල්ලි සාස්ත්‍රයට උපයෝගී කරගන්න තියෙනවා අතීතයේදී. ඉතින් අතීතයේදී ගොඩක් සෝන් වල වැඩ කරගද්දි මේ භද්‍රකාලි මෑණියෝ නේ සෝන් කාලි මෑණියන්ගේ පිහිට ශක්තිය ගොඩක් ඇදුරන් විසින් ඒ දේවල් ඒ යක්ෂණියන් අරගෙන මිනිහ ඔළුවට මතු කරලා මිනිහ ඔළුවේ වැඩ කටයුතු කරගන්නේම ඒ කාලේ නම්ම තිබිලා තියෙනවා. ඒවා අද වෙනකොට යටපත් වෙලා තියෙනවා. අපි ඒවැයින් කරන්න ඕනේ හොඳ දේවල් තමයි. ගොඩක් දේවල් මිනිසුන්ට වින කටිනේව කරන්න හොඳ නැහැ. ඒ වින කරපු කටින එකක් කැපුම් වලට සහ ඒ දේවල් වලට භාවිතා කරනවා හැරෙන්න නරක දේවල් කරන්න හොඳ නැහැ. ඉතින් ඔය ගොඩක් ඔය මලයාලම් ශාස්ත්‍රය කියලා අහලා ඇති. ඒ මලයාලම් ශාස්ත්‍රයේත් ඒ ඇදුරන් විසිනුත් Hindu පූජකවරු හෝ ඇදුරු හෝ Hindu ශාස්ත්‍රයක් මලයාලම් කියන්නේ ඒගොල්ලොත් ඔය කාලි මෑණියන් හරහා වඳිනවා, චෝන් කාලි මෑණියෝ වඳිනවා. ඉතින් ඒ මලයාලම් ශක්තිය ගන්නත් මේ මේ වරන් ශාස්ත්‍රයේ සොහොන් කාලි මෑණියෝ අවශ්‍යයි. අවශ්‍ය තත්ත්වයක් වෙනවා. ඉතින් ඒවට හරියට පුද පූජා කරන්න ඕනේ. ලංකාවේ වතු ආශ්‍රිත දමන ජනතාව බොහෝ දුරට අදහන්නේ සොහොන් කාලි මෑණියොන්. ඒ වගේම ඒගොල්ලෝ බිල්ලක් කියලා දෙනවා. ඒ කියන්නේ කුකුල් බිල්ල දෙනවා, එළුව බිල්ලකට දෙනවා, රතු මල් මාලාවක් දාලා. ඇයි එහෙම බිලි දෙන්නේ? ඔය මේවා කාලි මෑණියෝ කියන්නේ ඉන්දියාවේ සම්ප්‍රදානයට ආපු වන්දනා ක්‍රමයක්. මොකද දමිළ ජනතාව ඉන්දියාවෙන් එහාවේ මෙහෙ වැඩපළ කරන්න, දළු කඩන්න, ඔය වගේ කටයුතු වලට. එතකොට ඔය 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 ක්‍රමේ ලංකාවෙත් තිබුණා. ඇත්තටම මුන්නේසරම් කාලවකවානුවේදී එක්තරා ඇමති කෙනෙක් විසින් තමයි ඒක නතර කරේ. ඒ බිල්ලක් දෙනවා කියන්නේ එයාලගේ වන්දනාමාන ක්‍රමේ ක්‍රමයක්. බෙල්ල කපලා මරනවා කියලා අහලා තිනෝ නිදන් සාස්ත්‍රයේ තම කතා කරන්නේ බෙල්ල කපලා මරනවා කියලා. බිල්ලක් දෙන්න ඕනද ඒක? ඒ කියන්නේ ලේ පූජාවේ හැටි ඒක. ඒගොල්ලන්ගේ කරන යාගම පූජා යාගම් පූජා කියලා කියන්නේ ඔය ඔය සාස්ත්‍රයේට. ඒක ඇවිල්ලා Hindu පැත්තෙන් ආපු සාස්ත්‍රයක්. ඒක යාගයක් කරනකොට ඒ වගේ බිල්ලක් දෙනවා කියන්නේ දැන් දැන් කාලිමෑණියන්ට ඒකම දෙන්න නැතිව පුහුල් ගෙඩියක් කැප කරනවා කියලා තියෙනවා. පුහුල් ගෙඩිය දෙකට පලනවා ඇති දැකලා හරි පුහුල් කපනවා දෙකට. දැන් ගොඩක් අය සාස්තර කරන අය කපන්නේ පුහුලක් දෙකට කපන්නේ. ඒ දෙකට කපනවා කියන්නේ පුහුල වෙන් වෙලා යන වැටත් එක්ක. ඉතින් ඒ බිල්ල වෙනුවට තමයි මේ පූජාව දෙන්නේ. එතකොට මේ පූජ බිල්ල දෙනවා කියන්නේ නැතුව ගෙදර හෝ ඒ දේවාලය වගේ කටයුතු ඒ ඒ ප්‍රාණයක් එයාට කැප කරනවා. මොකද යක්ෂ යක්ෂණියෝනේ ඒගොල්ලොන්ට ලේ ලේත් එක්ක තමයි ඒගොල්ලෝ ගණ ඒගොල්ලෝ ගණ දෙනවා. එතකොට අපිට සතෙක්ව මරන්න නැතුව ඒ සතාගේ ලේ ටිකක් දුන්නා කියලා. ඔව් තියෙනවනේ අර කරමරෙන් අරගෙන ලේ තියෙනවා, ගොටුවට ලේ තියෙනවා කියලා. ඒ එතකොට එළුවෙක් හෝ කුකුලෙක් බිලි දෙන්නේ, කියන්නේ එතන මරන්නේ ඇයි? ඔව් එතන ඉතින් අර දැන් ගොඩක් ඕකේ වෙන්නේ අතීතේ දැන් දැන් තවත් මෑත කාලේද කපලා ලේ ඔක්කොම ගානවා. ලේ ගානවා. ලේ ගානවා හැමතැනම. එතකොට ලේ වලින් ඒක යාගම් ක්‍රමයක් තමයි. ගොඩක් අය මේ ප්‍රභු පුද්ගලයෝ දැනටත් ඒ කාළිය දෙහිල්ලේදී ඒ දේ කරනවා. බෙල්ල කපලා ඒ දේවල් කරනවා. කුකුලව සමහර වෙලාවල් වලට කුකුලව නිදහස් කරන්න පුළුවන්. කුකුලව ගහනවා, ත්‍රිශූලෙ ගහනවා. ත්‍රිශූලෙ ගහනවා. ඒ කියන්නේ ඒකේ පවර් එක ගන්න අර වගේ දේ තමයි කරන්න ඕනේ. දැන් ගොඩක් ඕක
ගොඩක් දරුණුවටම අදහනා තමයි ඔය දේ කරන්නේ. තමන්ගේ ලේ පූජා කරනවා. ලේට ලේ කියන්නේ ප්‍රාණයට ප්‍රාණය වගේ තමයි ඔයක කැප කරන්නේ. ඉතින් අර එතනදී බෙල්ල කපලා එළුවව කපනවා විතරක් නෙමෙයි, ඒ මසුත් කන්න ඕනේ. ඒකයි ඒ ඒ සාස්ත්‍රානුකූල දේවල් එක්ක සම්බන්ධ වෙලාවට අර අපි දැන් බුදුදහමේ කියන්නේ මස් මාළු කන්නේ නැතුව මෙහෙම වන්දනාමාන කරනවා. ඒ වගේ හින්දු ඇදහිලි ක්‍රමේ සම්බන්ධයක් තමයි ඒ ප්‍රාණයට ලේ 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 ධාතුය කැප කරනවා. කැප කරන්නේ ඒක උද ඒ දේ අර මං කිව්වේ අසුර අසුරාසුර යුද්ධදී බෙලි කපාගෙන 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 ආවනේ. ආවාම එයා බෙලි ගර ගන්නවා වගේ තමයි ඒ විදිහට ආවේ. ඒකට ඒ ලේ ටික තමයි එයාට කැප කරන්නේ. ඒ කැප කරාම මේ ලේ දකිනකොට එයාට ඒ ඒ ඒ ශක්තියක් එනවා. ඒකට ඒ ඥාතියටත් එන ශක්තිය ඇවිල්ලා පව එකක් එනවා. මට කියන්න දැන් මම අහලා තියෙනවා සාමාන්‍යයෙන් රිය අනුතරක් හෝ මරණාසන්න රෝගියෙක් බොහෝ දුරට ඔය ඇදුරු කියනවා කාලිමෑණියන්ට බාර කරන්න කියලා මරණාසන්න මොහොතේදී. ඒ වගේ වෙලාවකදී කාලිමෑණියන්ට බාර දුන්නාම කරන්නේ කාලිමෑණියව එයාව ආරක්ෂා කරනවද, මෙයා ද ඔය කියන විදිහට බිල්ලක් විදිහට ගන්න ගැනීමද වෙන්නේ? ඔව් ඒ ක්‍රම කීපයක් තියෙනවා. එතකොට මරණාසන්න මොහොතක් ගත්තොත් එහෙම අපේ චුතිසිත අවදි වෙලා ඒ පෙර සංසාරයේ කරපු කුසල් මතු වෙනවා. මතු වෙලා තව ඥාති බලවේගයක් ඉන්නවා මෙයාව අරගෙන යන්න. එහෙම දෙයක්ක් කියනෝනේ අසීය වෙනවා ආච්චි වෙනවා ඒ වගේ එනවා. ඒ අවස්ථාවේදී අන්තිම අවස්ථාවේදී එයා එනවා එයාගේ පින් මතු වෙනවා ඥාතියෙක් බලපාන. එතකොට ඒ ඥාතියෝ යක්ෂණියක් වෙන්න පුළුවන්, ගෑනු කෙනෙක් වෙන්න පුළුවන් ඒ අර. එතකොට කාලිමෑණියන්ට පිටක් දුන්නාම ඒ හරහා එන පවයකට පෙර සංසාරයේ කරපු පින් කුසල් ඒවා මතු වෙලා එයාට තව ටික කාලයක් හෝ ඒකෙන් මරණාසන්න වෙලාවේදී තව පොඩ්ඩක් ඉන්නකෝ ඒ දෙයක් ඉක්මනට යන්නත් ඉඩ තියෙනවා. ඉතින් අර බෝධි පූජාවල් ඒ වැඩ කටයුතු කරන්න එයාගේ පින තව බලවත් වෙන. ඉතින් අර එතනදී භද්‍රකාලි මෑණියන්ට ප්‍රාර්ථනා කරලා පිටක් වෙන්න කියලා කිව්වොත් එහෙම සමහර වෙලාවට වින දෝෂයක් කරා කියන්නකෝ, කොඩි විනයක් හරි මොනව හරි ඒ වගේ කොඩි වින හරි වින දෝෂයක් කරොත් එහෙම ඒක ගිහිල්ලා ඒක ගිහිල්ලා බාර වුණා ටික කලකට හරි වෙනවා. ඉතින් ඒක වින දෝෂය අයින් කරගන්නකම් ඒ වෙනවා. ඉතින් අර එහෙම බාර දුන්නාම සමහරු එහෙමම මැරෙන අයත් ඉන්නවා. ඉතින් සමහර අයට දරුණුවට ඒ වගේ දෙයක් වෙලා මොනවා හරි තමන්ගේ කර කුසල් ලනුවත් ඔය දේ බලපානවා. එහෙමනම් ගොඩක් ස්තුතියි ජයම මහත්මයා අපිව දැනුවත් කරාට, අපේ නරමන්නංග දැනුවත් කරාට. මේ භද්‍රකාලි මෑණියන් කියන්නේ කවුද? භද්‍රකාලි මෑණියන්ට නිවසේ පහනක් දල්වන්නේ භද්‍රකාලි මෑණියන්ගේ පිහිට අපි කොහොමද බලාපොරොත්තු වෙන්නේ? ඒ කියපු ඉතිහාසෙත් එක්ක අපි දැනුවත් කරාට ගොඩක්ම ස්තුතියි. අපි ඉදිරියේදීත් බලාපොරොත්තු වෙනවා තවත් මෙවන්ම දෙවිවරයෙකුට ඇදහිලි ක්‍රම, දෙවිවරයෙකුට පහනක් දල්වන්නේ කොහොමද කියන එක ඔයාලව දැනුවත් කරන්න ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙනවා. අපි නැවත දවසක හමු වෙන්න බලාපොරොත්තු වෙයි. ඔබතුමාට සමු දෙනවා. අයිබෝන් කියලා. අයිබෝන්.